විවිධ ඉල්ලීම් මුල් කරගෙනමින් අදත් දිවයින ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධානය කර තිබුණා. අප සූදානම් ඒ පිළිබඳව තොරතුරු දැනගන්නට ඔමයා කොවිලකොඩුගේ. ඔමයා औरायणी आदवसत् विशेषेन्म विरोधता क्रियामार्ग सह ये आश्रित तुरतुर वार्तावन दिनाकट पत्ला विशेषेन्म पसुगिय सति किसेम अदी एन विरोधता व्यक्तमय गुरु विधुहालपति वेटुप विषमताव इवत्कर्ण लेस इला ओन दाकपन विविध क्रियामार्ग ओन विशेषेन्म ऑनलाइन इगेन विमलिन इवत्वीमे क्रियामार्ग अद दाहत्तनी दिनटात् क्रियात्मक करती बेनो वृत्तीय समिति पवसनवा अक्रमात्य महेंद्र राजपक्ष महतागे प्रधानत्वेन ईये पवेति साक्षा एकंकतावकीन तोरव अवसान बुना किला एनी सा तमंगे वृत्ति समिति क्रियामार्गे अखंडव क्रियात्मक करण बवाई ओन अवसान මහියංගනේ ගුරු හා විදුහල්පති එකමුතුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. මහියංගනේ අධ්‍යාපන කලාප කාර්යාලය අසලින් ආරම්භ කළ විරෝධතා පාගමන මහියංගනේ නගරයට පැමිණ විරෝධතාවයේ නිරත වුණා. අවුරුදු 24ක් ගුරුවරයා විදුහල්පතිවරයා මහපාරට දාලා මේ කරන වැඩේ නවත්තන්න තමයි අද අපි මේ පෙළගහලා ඉන්නේ. ආයි අපි රැවටෙන්නේත් නැහැ. අපිව නවතන්නත් බෑ. මේ වැටුප් මිෂමලා ප්‍රශ්නෙට විසඳුම් දෙන්න නැතුව මේ කාපු හරවන්නේ නැහැ කියලා අපි අද ඒකාබද්ධ ගුරු හා විදුහල්පති සංගම් වල ප්‍රධානත්වයෙන් මෙම විරෝධය පැවැත්ුණේ පැල් මඩුල්ල නගරයේදී ඊයේ දවසේ මේ ගැටලුවට විසඳුම් ලබා දීම වෙනුවට කරලා තියෙන්නේ මේ ගැටලුව තවත් සතියකට එහාට අරගෙන යාම තමයි කරලා තියෙන්නේ. ඊයේ දවසේ නිකුත් කරපු කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් කරේ නැහැ. කුමන්ද කැබිනට් පත්‍රිකාව කියලා අහුවම ඒක පෙන්නුවෙත් නැහැ. අපි දිගින් දිගට ප්‍රශ්න කරා. මොකද්ද මේ කැබිනට් පත්‍රිකාව? ඒකේ අඩංගුව කියන්නේ? ඒකේ වැටුප්තල කියන්නේ? ඒ කිසිවකට පිළිතුරු දුන්නේ නැහැ. එවෙනුවට කරපු දේ තමයි නැවත කැබිනට් අනුකමිටුවක් පත් කරා කියලා මම දැන් GLP-රි සමිතියේ සාකච්ඡාව පටන්ගෙන මේක පැහැදිලි අරමුණ පැහැදිලි කරන්න කියලා අගමැතිතුමා ඉල්ලනකොට විනාඩි දෙකක්වත් ගියත් නැහැ එතුමා කිව්වා මේ අපි අද කැදෙව්වේ මේ මෙහෙම සාකච්ඡා වුණා පය එකමාරද්ද කොහොමද කතා කරාලු කැබිනට් එකේ අපරාධ කාලය අවසානයේ මොකක්වත් ප්‍රතිඵලයක් නැහැ ඊට පස්සේ එතන කියන ඒ ඉන්නේ කැබිනට් අනුකමිටුව තමයි කියලා එතන ඉඳගෙන හිටපු වීරවංශ මහත්මයා කියනවා නෑ මේ අපි මේ අනුකමිටුවක් නෙමෙයි අපිට එන්න කිව්වා අපි මේ ආවා මේ වාඩි වෙලා දැන් මේ ප්‍රශ්නේ විමසනවා කියලා. මේකලා එතුමා අහනවා මේ අපි මේ 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 පත් වෙලා ඉන්නේ මේ කට්ටිය එකතු වෙලා ඉන්නේ මේ බම්බු ගහන්න නෙමෙයි කියලා. ඉතින් මේගොල්ලෝ බම්බු ගහනවද නැත්නම් පිට්ටු තම්බනවද එහෙම නැත්නම් තව මොනවා හරි ඉස්සරහට කරනවද කියන එක මේ රටේ ජනතාව විනිශ්චය කරයි මේ රටේ ගුරුවරු සහ විදුහල්පතිවරු විනිශ්චය කරයි. කිසිම කමිටුවකින් මේ ප්‍රශ්නේ විසඳුනේ නැ කල් යවන්න බොරු කියනවා. දැඩි ලෙසම අගමැතිවරයාට කිව්වා අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරනවා. විසඳුමක් දුන්නේ නැත්නම් මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවය සංවෘත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලැබෙන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ ලැබෙන සඳුදා සිට සේවය කිරීමට සූදානම් වන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී ගුරු විදුහල්පති වෘත්තීය සංගම් වෙත දැනුම් දුන්නා.